ර එලියටගෙනයන ෙ හස් විසි තර අයවය තිරසර ර්ථයක් වෙනුවෙන් මගෙන් පටන් ගම අයිබෝවන් මම පෛදරුක්ෂාන් බෙල්ලන රජයේ වෛද්‍ය නිලධාරී සංසදී සභාපති ඒඒ අපි දැක්කා සී අයිඩිය විසින් ප්‍රශ්ට කිරීමෙන් අනතුරුව හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්දගුප්තා අඩගොට ගන්නවා. මං හිතන්නේ දින හැත්ත බාක් පස වී හෝ එම ක්‍රියාව සිද්දුවීම තුළ අපි දකිනවා ප්‍රශංසනීය තත්ත්වයක්. එකින් අදහස් වෙන්නෑ අපි මේ කියනවා කියලාස්ථාලකස්්‍රී චාන්ද්‍රගුප්ත මහමොලකරු කියලා. ඔහු කිසිසේත්ම මහමෝලකරු නෙමෙයි හැබැයි ඔහු. දකොට ගැනීමකින් තොරව වෙනත් හොරු ටික මහ මොලකරුන් අල්ලන්න බෑ ඒ අපි තේරනවා. ඒ නිසා මම හිතනවා මේක හොඳ ආරම්භයක් දි හැත්ත පහක් ගත වෙලා බොරුවට හාල් මැස්ව අල්ල හිටිය පුස යිඩියක ඔන්න යම්තන් ූරෙක් තෝරිෙක් වෙන්න පුළුව එකක් කෙනෙක් ඇල්ලුවවා හැබැ මහමලකරු හන්නමේ මහමලකරුවන් ක්‍රියාත්නක වෙලා තියෙනවා කිසිදු සාක්ෂය කිතරු නොකරේක තම අපි කියන්නේ මූන් මහමොලකරු කියලා තරුවන් කියලා. මේ වන්නට සෞඛ්‍ය අමාත්‍යංචේ බලවත් චරිත කිහිපයක්. සයිඩ ඇගනීතිපතිතිපාර්්‍රමේටට විශාල බලපෑම් කරනවාලු කවදුරට තත් අඩං ගොට ගන්න බෑ. එපා මොකද සෞඛ්‍යගෙන ගන්න බැරිී කියලා. ඔන්න බලන්න මුන්ගේ හෝර කමේත් කියන්නේ ප්‍රමාණය මොනබොරු ද සෞඛ්‍යගෙනයන්න ඇති තරම් අප තරුණ පෛද්‍යවරු ඉන්නවා සෞකය කරගන්න මෙෙම හෝරකං කරගන්න මෙ බස්ථ බාදු ගරපුු සෞඛ්‍ය සේවයක්ගෙනයන්නම යමිනිස්සු ඔය මිනිස්සු ගීල කියනව ලොකුතැන් වලට විශේෂෙන් අධිකරන පද්ධතියට බලපයම් කරන්න උත්සා කරනවාලු මේක කරන්න එ පහ කියලා. එනිසා මේ අත් අඩං ගොඩ ගැනීම අතර කරන්න මේක කරන්න පා සෞඛ්‍ය වැටේෙනවා ගැන විශේෂවන් නම් එනිි දරව් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශීන ප්‍රබලම තනතුරු දෙකක් මේක කරන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා මේසිඩ එක මේ වෙලාවේ අත්තාඩොම් කොට ගැෙනීම තුළින් අපිඩට දොස් පැවරවා වගේම මේක අවසානයේ හෝ සිද්ධවීම පිළිබඳව සයිදයට යම් කිසි. හොඳක් කියන්නත් ත ප්‍රසංසනී යැයි මේ වගේ වැඩ කටයුතු කොරොත් මහිතනවා අපේ රට ජාතියත් රටේ ජනාධිපතිතුමාවත් ආරක්ෂා කරමින් මේ ගමන මේ රටේ දූෂණයට එහි වැඩිමුර ටික පත්තු වෙලා මේ රටේ ජනස්තාවගේ හඩ. සියලුම බලවේගවලට වඩා ශක්තිමත් වෙයි කියලා. මං නම්කරලා තියනඕනේ මහමලකරුව නො බෝග මීට කලින් කීපවත්තාකුම නම්කරලා තියනෝ පලවෙන්න වෙන්න නනි කවුරුද්දන්නවා ේලිය රැක් කැල හිටම සෞෝකය මති දෙ වෙන්න අතිරේකලේකම් වෛ්‍ය වෛ්‍ය ආයම්මස්කේ රත්නායක. එයා මේ මහමොලකරු කියල්ලා කියන්නේ. ඔහු තමයි හිටිය හදිසිමිලදී ගැනීමම් සඳහා ඉන්න ප්‍රධානය නැත්තං අතිරේක ලේකම්. ඔහු විසින් ෆයිල් අතින්ගෙන්න්න ගෙනියලා ඉක්මංකරවල හදිසිමිලදී ගැනීම් කියල ඔහුට තිබ තනතුරත් ඒකයි තමයි ගොඩක් දේවල් කරෝගෙන තියෙන ඉතික පුළුවන්. ඒක ගොඩාක් වෙලාවට දැං චන්දර ජන ශ්‍රී චන්ද්‍රගුප්තා අත්තඩම් ග පපස්සුවෙන බැවින් චන්ද්‍රගුප්තට ඔපෂන් දෙගත්තින. තවදුරට මහමොලොකරුවන් ආරක්ෂා කරලා ඔහු හීරක් භාරයේ රැඳී සිටියින්. නැත්තං ඔහු සත්‍ය වමාරලා මේ හහමොලකරුවන් අල්ලාද. මේ වෙනවට ඒ මහමොලොකරුවන්න්නං ජනකේ චන්ද්‍රගුපතාව පාවාදීලා හමාරයි. මේකේ පාවාදීම් සිද්ධ වෙදී. චන්ද්‍රගුප්තා කටවාගෙන හිටියොත් නං ඔට ඔහුගේ විනාශය ලංවෙනවා. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ කොහොමරි කරලා ඉදිරි දින කීහිපය තුළ. මංහිතන්නේ මේ ප්‍රශ්නය පැමිණිල් බලබාදී ලති ඔක්ටෝබර් දෙක ජනවාරි මාසේ මැද නැත්තං දිනසීයනෙම වෙන විට සියලුම මංහිතනවා. මේ දාම ඉන්නවා අඩු තරමින් පාලොස් දෙනෙක්වත් අත්රදංගොට ගත හැකි. සිල් ඇයි මං මේ කියන්නේ අත් අදංගොට ගත්තටක මුං එක්ක තියෙන පුද්ගලි කතතාක්ද මගේ නෑ මේක හගන්න මොන හොරකමේ ශ්‍රල්ලංකාවේ සිද්ධ වනත්. ඒ ඔක්කොම ආර්ථිකහහිනියකට බලපයපු සිද්ධීන් විතරයි. මෙතන බෙහෙත් හොරකමේ ආර්ථිකහැනියතරන්නේ මේ සමූල ඝාතනයකට හේතුවෙච්ච. සුබිමකුත් තියන. හරිද එනිසා මේ සුල්ුවෙන් තකන්න එපා. එකයි අපි කියන්නේ වෛද්‍යවරූන් වශයෙන් සෞඛක්‍ය වෘතිය සමිති වශයෙන් මේකට උපර්රිම දඩුවම දක්වා අයා හැකි විදියට විමශන සිදුවී යුතුයි. අතරන්න මොකද හේතුව අපි කියලා තියෙනවා දෙදා විසිහතරේ කවුරුහරි චන්දය ඉල්ලලා රටේ නැවත. හරගවදිලා ජනාධී පපතිදූරය පාලිම ත්‍රමන්ත්‍ර දූරය බාගන්න උත්සා කරනවනන් අනිවාරම්ම හොරු ටික ඇල්ලිය යුතුයි. ඇල්ලියු නැත්තං ඒ සමහරවිට දේෂ පාලක්ඥන්ට අවාසයට හිටින්න පුොඩුවෞ ය තුද. හි කෙෙලිය රඹුක් කැල්ල මහත්්‍යය කිසිම තැනක ඔප්පුයි කිය ඔහු මේ මහමලොකරුුවක් කියන එක. හැබැයි ඔහු වෙනුවෙන් දරදිිය ඇද්ද කිසියම් හෝ නිලධාරියෙක න්නවා නම්. ඒ නිලධාරයා කටි ප්‍රකාශ කරෝත් ඔහු මම කෙහෙලිය නිසා මට දුන්න උපදෙස් වාච්චික තමයි කියලා මිසක් නැත්තං ඔහු හර්ධකරුවෙක් වෙ න්නෑ. හැබැයි ඔහු ඒ කරපු අය අද හිතනවන්නම් තව දුරටත් කිෙහෙලි වාරක්ෂා කල්ලලා ඔවුන් හිරබාරයට යනවා කියලා. ඒක ඔහුන්ගේ තෝරා ගැනීමක්. හැබැයි මම හිතනවා මට කතා කරන්න පුළ හැමෝටම කියන්නේ. කිසිවෙක් කිසිවක්ව බෝයරන්න එපා මොකද අපි බේරිය යුත්තේ මේ රටේ ජනතාව. රෝගී ජනතාව.ගේ සුබසිද්ධිය සඳහා මේ ප්‍රමාශණය. අනි va ගburing kcrétmakvien juුtu.